අංජලි ගා චිත්‍රපටය ඒ කාරණය අපි කතා කරමු. ඉතු මාතෘකාවක් මොකද මේ ලංකාව තුළ වෙනම වෙනසක් ඇති කරයි නාට්‍යයත් එක්ක සහ මේ විදෙස්ගත රංගන ශිල්පීන්ට ලංකාව තුළ රංගනයට එට අවස්ථාවක් ලැබුණ ඒ කාරණය ඒක ඉතින් මේ එක එක්කෙන එක එක විදිහට දකිනවා ඒ කාරණය ගැන අපි කතා නොකරමු සහ මේ සිදු වෙලා තියෙන දේ පිළිබඳ අපි කතා කරමු. කොහොමද අංජලි ගා චිත්‍රපටය පිළිබඳ පොඩ්ඩක් කතා කරමු. අංජලිකා චිත්‍රපටියත් එක්තරා විදිහක එක්තරා විදිහට අහම්බයක් වෙන්නත් පුළුවන් රමේෂ්. දැන් ඔය අපි මම ඊට කලින් ලංකාවේ අතිශය ජනප්‍රිය වෙච්ච නවකතා කාස්ට්‍රෙන් තමයි චිත්‍රපටියක් කරන්නේ. ඒකට මට හිටියා නිෂ්පාදකවරු 4 දෙනෙක්. අන්තිමට ඒ කතා රචකයා ඒ කතාව දෙන්න බෑ කියලා කිව්වා. ඒ එතකොට ඒ නිෂ්පාදකවරු 4 දෙනාගෙන් 3 දෙනෙක් අයින් වුණා. ඒ කතාව කරනවා නම් තමයි මේ. මොකද මගේ පළවෙනි අධ්‍යක්ෂණයනේ, පළවෙනි සිනමා අධ්‍යක්ෂණය. එතකොට ඒ අවදානම ගන්න ඒ 3 දෙනා කැමති වුණා. හැබැයි මලිත් පල්ලි ගුරුගේ කිව්වා, "චන්න ඒගොල්ලන් වුණාට කමන්නේ, අපි චිත්‍රපටයක් කරමු. මොකක් හරි හොඳ කතාවක් තියෙනවද කියලා." එතකොට මං අවුරුදු ගානක් තිස්සේ ලියාගෙන මගේ හිතේ පළපදියම් වෙච්ච කතාවක් තමයි අංජලිකා. ඒ විනාඩියට මොකද කියලා මම දන්නවා. නෑ ඒක ඇත්තටම ඒ කතාව ලියුනේ මම දන්න කියන මේ යුවතියගේ චරිත ස්වභාවයන් අල්ලා ලියවිච්ච කතාවක්. ඉතින් මං හිතනවා ඒ කතන්දරේ මගේ හැමදාම ඔළුවේ තිබුණා. මං ඒ කතන්දරේ සාරාංශය මේ මලිත් පල්ලි ගුරුගේට දුන්නාම එකහෙලා එයා කැමති වුණා මේ චිත්‍රපටය කරමු කියලා. ඉතින් ඊට පස්සේ තමයි තිරපිටපත මං ඇත්තටම ඕක ටෙලිනාට්‍ය පිටපතක් හැටියටත් ලියලා තිබ්බා. ඊට පස්සේ ඒ ටෙලිනාට්‍ය පිටපත මහේෂ් රත්සර මද්දුමාරච්චිත් එකතු වෙලා අපි දෙන්න එකතු වෙලා තමයි තිරපිටපත විදියට ලිව්වේ. ඉතින් ඒක ඒ කියවපු කිසිම කෙනෙක්ගේ තිරපිටපත කියවපු කිසිම කෙනෙක් ඒ කියන්නේ ඒක කව ඒගොල්ල හැමදාම හිතුවා මේ චිත්‍රපටය අතිශය සාර්ථක වෙයි කියලා. ඉතින් ඒ වගේම ඒක සාර්ථක වුණා. ඉතින් මං හිතනවා විශේෂයෙන් තව අවදානමක් ඒ කියන්නේ තව ප්‍රශ්නයක් අපිට මතුණා ඒකට තෝරගන්න නිලිය ගැන. ඉතින් ඒ පූජාව හම්බ වීමත් ඊටාම මේ කාලයක් ගත වෙලා සිද්ධ වෙච්ච දෙයක් අහම්බයක්. ඉතින් මං හිතනවා මේ හැම දෙයකම ඒ සංකල්පයක් ඒක. ඉතින් ඒ විශේෂයෙන්ම වාණ්‍ය සිනමා කෘතියකට හම්බ වෙන්නේ නැති සම්මාන ප්‍රමාණයකුත් ඒ චිත්‍රපටියට හම්බ වුණා. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර හම්බුණා. ඉතින් දැන් දැම්මත් මං හිතන්නේ තාමත් අංජලිකා අතිශය ජනප්‍රියයි. ඉතින් මං හිතනවා මගේ ජීවිතයේ කඩයිමක්. ඉතින් මං ඒකන එකක් මලිත් පල්ලි ගුරුගේට ස්තුතිවන්ත වෙනවා. දෙවියන් ස්තුතිවන්ත වෙනවා මට ඒ වගේ චිත්‍රපටයක් කරන්න ශක්තිය දුන්නේ. අංජලිකා චිත්‍රපටය ගැන කතා කරොත් අර මට මම මුලින් මහද්දි මම මේ කාරණේ අහන්නද නොහන්නද කියලා මම හිතාගෙන හිටිය අර මේ අපි හැකිනම් විතරක් කතා කරමු සහ නැත්නම් කෙටියම මට උත්තරයක් දෙන්නකෝ. මේ පෞද්ගලික අත්දැකීමක් නේද? නෑ ඒක කතාව කල්පිතයක්. ඒකට අත්දැකීම් දැන් මෙහෙමයි අපි නිර්මාණකරුවෙක් රමේෂ් අපි ජීවිතේ නිර්මාණට නිර්මාණවලට අඩු වැඩි වශයෙන් ජීවිතය අත්දැකීම් උපයෝග කරගන්න දැන් අපි ආදරය කියන්නේ ඔබ ආදරයක දැන් ඔබ නළුවෙක් නම් රංගන ශිල්පියෙක් නම් ඔබගේ අත්දැකීමක් ඔබ උපයෝග කරගන්නවා ඒ කාරණාවට. එතකොට රචකයෙක් නම් ඔබගේ අත්දැකීම් උපයෝග කරනවා. ඉතින් මේක මගේ ජීවිතයේ අඩු වැඩි වශයෙන් ලැබුණ අත්දැකීම් පොදුවේ සමුදායක් සහ කල්පිතයක් තමයි අංජලිකට එකතු වෙන්නේ. ඒ චරිතය ඒ ගති ලක්ෂණ හරහා ගොඩ නැගුණට 100%ක් නෙමෙයි. ඒකත් අත්තේ කතාව සම්පූර්ණ කල්පිතයක්. ඉතින් ඒක මගේ හිතේම වෙච්ච කතාවක්. පූජා උමාසංක කියන ඉන්දියානු සම්භාව්‍යයක් තියෙන නිලිය කොහොමද මේකට සම්බන්ධ කරගන්නේ? දැන් මං ඒ චරිතේ ලියුණාට පස්සේ ලොකුම අභියෝගයකුනේ ඒකට ප්‍රධාන චරිතේ රඟපාන්න නිලියක් හොයාගන්න එක. මොකද ඒ චරිතේ මයි කාලයක් තිස්සේ හිතේ මැවිච්ච චරිතයක්. මං කලින් කිව්වා වගේ තමයි මගේ මෙන්න මෙහෙම රූපයක් හිතේ මැවිලා තිබ්බා මේ චරිතය මෙහෙම විය යුතුයි කියලා. ඉතින් ඒ මම ලංකාවේ ඇත්තරම මට ඇත්තරම ඒකට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ රංගනේ පැත්තෙන් නෙමෙයි රූපේ පැත්තෙන් උන්නේ මේ. හැබැයි මගේ හිතේ ඇඳිලිච්ච ඉන්න රූපයත් එක්ක මැච් වෙන්න පුළුවන් කෙනෙක් ඒකට සමාන වෙන්න පුළුවන් කෙනෙක් හොයාගන්න මට හම්බුනේ නැහැ. අවංගෝ මං ඉස්සර කතා කරලා තිබ්බ යශෝදාට. යශෝදත් අතිශය කාර්යබහුලලා හිටියා මං මේ රූගත කරන කාලේ මේකේ. ඉතින් ඒකත් එක හේතුවක්. නැත්නම් යශෝදාට මං මුලින්ම මං කියලා තිබ්බා මේ චරිතය ගැන. ඊට පස්සේ මං කොහොම හරි අපි මෙහෙම නළුවෙක් මේ නිලියක් හොය හොය ඉන්න කාලේ අහම්බෙන් දැක්කා දමිල චිත්‍රපටියක නිලියක් අපි දැක්කා. මම එතකොට ඒ සහාය අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත මලිත් පල්ලි උගුරේ අපි ඔක්කොම ගිය වෙලාවක ඒ පූජා කරපු චිත්‍රපටයක් දැකලා මට හිතුණා මේ ගර්ල් මේ ගෑන් ළමයා නම් මේ චරිතයට හරියට හරි කියලා. ඉතින් මේක ඒක විහිළුවක් වුණා සමහරවිට කොහොමද මොකද ඉන්දියා නිලියක් අපේ චිත්‍රපටයට ගන්න එක. ඉතින් කොහොම හරි ඒක මම උත්සාහය අතෑරියේ නැහැ. ඉතින් මට අන්තිමට මාස 3කට විතර පස්සේ පූජාගේ අම්මා මේ බම්බලපිටිය ෆ්ලැට්ස් වල ඉන්නවා මට ගිහිල්ලා හම්බෙන්නේ කියලා මේ මම දන්න මිත්‍රයෙක් නිහල් සංජය කියලා ඔහුගෙන් දුරකථන ඇමතුමක් ආවා. මං හිතුවේ එතකොට ඉන්දියන් කෙනෙක් කියලා. මම කතා කළකෝ මේ
මම මෙහෙමයි I am so and so කියලා මම මඳුන්ලා දීමක් කළා I'm coming to meet you on this day අරම මෙහෙම කියලා කියලා මං ගියා යනකොට ඊට පස්සේ මං එතෙන්ට ගිහිල්ලා ඒ ෆ්ලැට්ස් වල තියෙන බෙල් එක ගැහුවාම දොර ඇරියා පූජාගේ අම්මා මම ඉතින් මම ඉන්දියන් කෙනෙක්නේ මම බලාපොරොත්තු වෙන මම දන්නේ නැහැ මේ සිංහල කෙනෙක් දොර අරපු ගමන් කෝ හා මේ ඔයාද කියලා එතකොට තමයි දැන් යා ලංකාව කියලා බලනකොට යා මගේ රසිකයෙක් ඉතින් රසිකාවියක් ඉතින් මගත් ඒ ගොඩාක් කතා කළා ඔයාද වාග් චිත්‍රපටයේද මන් දුවට කියන්නම් ඔහොම කියලා එහෙම තමයි මුලින්ම සම්බන්ධය ඇති වෙන්නේ පූජාත් එක්ක පූජා මම පොඩ්ඩක් වෙලා ගතතර කමක් නැහැ නේ පැහැදිලිව රසවත් සිද්ධියද ඒ කියලා කොහොම හරි ඒත් පූජා මුලින් කැමති වුණ නැහැ මේ චිත්‍රපටේ රඟපාන්න මොකද යා දැකපු සිංහල චිත්‍රපටේ එයා කෝ ප්‍රමිතිය අඩුයි කියලා එයා කෝ මේ මං ආස නැහැ මේ 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 විදියට කරන්න මං කෝ නැහැ මං කරන්න ඊට වඩා හොඳ එකක් මේකයි චිත්‍රපටේ මෙන්න මේ විදිය මේ ස්ටෑන්ඩඩ්ස් කියලා මාස ගාණක් කතා කරලා තමයි කැමැත්ත දුන්නේ කැමැත්ත දීලා තව රසවත් සිද්ධියක් වුණා දැන් මමයි අධ්‍යක්ෂ මේ මේ නිෂ්පාදක මලිත් පල්ලිගුරුගේ තමයි පූජාව ගන්න එතකොට පූජා ඔයා විශ්වාස කරන්න මාව දැකලා තිබුණේ නැහැ මොකද ඉන්දියාවේනේ ඉතින් මගේ පින්තූරයක් එවන්න මට ඕනකමක් තිබුණේ නැහැ මම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ සමහර අම්මා කියන්නේ නැති මේ මම මෙහෙම නළුවෙක් කියලා ඒක නළුවෙක් එක විදිහේ ඉන්නවනේ ඉතින් ඊට පස්සේ මම දැන් මලිත් ජීප් එකේ ඉන්නේ නැද්දී එයාපෝට් එකේ එළියේ මම තමයි අතුලට ගිහී පූජාව ගන්න දැන් පූජාව පූජා ඇවිල්ලා මාව දැන් මම දැක්කද මම පූජාව දැකලා තියෙනවනේ පූජා මෙහෙම මාව පහු කරගෙන ගියා වටපිට බලපන් ඊට පස්සේ මම කතා කරා පූජා කියලා කතා කළා මම ඉන්ට්‍රොස් කළා එහෙම අඳුල්ලා දීලා කතා කරාම පූජා බලාපොරොත්තු වෙලා තියෙන ඉන්දියාවේ අධ්‍යක්ෂකවරු අය කියන ඉන්දියාවේ අධ්‍යක්ෂවරු කියන්නේ හොඳටම බඩ මහත කළුවට කළුවේ රවුල් කරගෝපු අර කොණ්ඩේ ගිය එහෙම කට්ටිය තමයි වැඩිපුර ඉන්නේ ඉතින් පූජා කිව්වා ඉතින් යා එක්ස්පෙක්ට් කළා නෑ මම ওই කෙනෙක් මේ අධ්‍යක්ෂකවරු කියලා ඉතින් ඒකත් එක්තරා විදිහට රසවත් සිද්ධියක් ඉතින් කොහොම රසවත් සිද්ධි ගන්නවක් තියෙනවා ඉතින් ඔහොම තමයි පූජාව ගත්තේ ඉතින් ඒකට මාස ගාණක් ගියා පූජාට මම කියන්නේ පූජාව කැමති කරගෙන මේ චිත්‍රපටියට වකවානුවක දැන් මේ පූජා උමා සංකර් පිළිබඳ කතාබහේදී අපි මේ මාතෘකාව හිටපු නිසා මම මේ අහන්නේ රට තුල එක එක්කෙනා යම් යම් අදහස් පළ කරා මේ ලංකාවේ නිලියෝ හිටියේ නැද්ද මේකට යොදා ගන්න සහ ඇයි මේ ඉන්දියාවෙන් නිලියක් ගේන්න සිද්ධ වුණේ කියන කාරණේ ඔබතුමාට දැන් මේ කාරණේ ගැන ඔබතුමා මීට පෙර පිළිතුරු ලබා දීලා ඇති මොකක්ද හිතන්නේ මේ සම්බන්ධයෙන් ඔව් ඉතින් මට අතිශය සතුටක් තියෙනවා රමේෂ්. ඒ කියන්නේ දැන් ලංකාවේ ගොඩක් අධ්‍යක්ෂකවරුන්ට නැතුවම බැරි නිලියක් බවට පත් වෙලා පූජා. සමහරු හැසිරෙනවා ඒගොල්ලන්ගේ සොයා ගැනීමක් වගේ. ඉතින් ඒක නමට කිසි තරහක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම ඕක හැමදාම කියන එක දෙයක් තියෙනවා. ඒක තමයි රමේෂ් කෙටියෙන්ම මම එක්තරා විදිහක පාලමක් හැදුවා අපිට ඒ ගොඩ වෙන්න. ඒ කියන්නේ අපේ සිනමාවේ ආකර්ෂණයට සහ ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්න සහ අපි ස්ටෑන්ඩර්ඩ්ස් තියාගන්න ඒ කියන්නේ අපි ප්‍රමිතිය තියාගන්න. ඉතින් මම පාලමක් හැදුවා. ඉතින් ඒ පාලමෙන් මම හදපු පාලමෙන් ගොඩක් අය ගොඩ වෙනවා දිහා බැලලා මම සතුටු වෙනවා. ඉතින් පූජා දන්නවා මම කොච්චර උත්සාහ ගත්තද යාගේ ඒ ඒ අංජලිකා කියන චරිතය ගන්න කියන එක ඔයව මම මෙහෙව්වේ කොහොමද කියන එක. එයාට මම රංගපාලත් පෙන්වපු වෙලාව තිබ්බා. මොකද එයා දකුණු ඉන්දියානු නිලියක්. එයාගේ හුරුව තිබ්බේ දකුණු ඉන්දියානු රංගපෑමට. එතකොට ඒ දකුණු ඉන්දියානු රංගපෑම කඩලා ලංකාව විදියට අනුගත කරන ලංකාවේ යුවතියක් විදියට එයාව හසුරවන්න මම සෑහෙන වෙහෙසක් ගත්තා. පූජා දක්ෂ නිලියක්. ඒකේ වචන දෙකක් නැහැ. හැබැයි පූජා දන්නවා පූජා පිළිගනි. මං කොච්චර දුෂ්කර ක්‍රියාවක් කරාද ඇව ඒ විදිහට මගේ චරිතයට ගන්න. ඉතින් මම හිතනවා මම රඟපානවටත් වැඩිය උනන්දුනේ මගේ චරිතය හරියට කරනවටත් වැඩිය උනන්දුනේ මං පූජක චරිතය හරියට කරවන්න. ඉතින් ඒ හරහා පූජාට අතිශය ඒ චරිතය හරහා අතිශය ජනප්‍රියත්වයක් හම්බුණා. මං කියන්නේ පූජාට මං හැමදාම මං විශ්වාස කරන දෙයක් සහ මං හිතනවා ප්‍රේක්ෂකයෝ සහ අපේ සිනමාවේ අනිත් අය මේක බලන අය පිළිගනී කියලා. පූජාට වැරදි චරිතයක් ලැබුණා නම් පූජා දැන් ඉන්දියාවේ. පූජා ලංකාවේ නිරයක් බවට පත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ පූජා අංජලිකා කියන චරිතය සහ මම ඇව මෙහෙවපු විදිහ සහ ඒක ගොඩ නැගිලා තියෙන ආකාරය අනුව තමයි ඇය අතිශය සහ ඇයගේ රංගන දක්ෂතාවය ඒකත් එකතු වුණා. ඒකත් එක්ක තමයි එතෙන්ට එතෙන් ගොඩ නැගුණේ. ඉතින් මං හිතනවා පූජාගේ වාසනාවක් පූජාට ඒ වගේ චිත්‍රපටයක් හම්බ වෙච්ච කියලා එයාගේ පළවෙනි ලංකාවේ චිත්‍රපටිය හැටියට. පැහැදිලිව මේ භාෂාවේ ගැටලු එහෙම හිතුවද? අනිවාර්යෙන් තිබුණා. මෝ සෑහෙන ගැටලු තිබුණා. මොකද එයාට සිංහල අකුරක්වත් පුළුවන්කමක් තිබුණ නැද්දි. දැන් නම් සාමාන්‍ය සිංහල පුළුවන් යට තේරෙනවා. ඉතින් ඒක නිසා මට එයාට ඇයට ඉංග්‍රීසියෙන් මේ දේවල් පැහැදිලි කරලා දෙන්න පුදුම දුෂ්කර ක්‍රියාවක් කරන්න උනා. ඒ කියන්නේ මම මගර රංගපෑම අස්සෙත් ඇය අහන ප්‍රශ්න වලට මට වෙන වෙනම උත්තර දෙන්න සිද්ධ වුණා. මේ මේ ඒ කියන්නේ සාමාන්‍ය උද්වේග කරලා අතිශය සංවේදී චරිත මේ ජවනිකා රඟපාද්දි පූජා සමහර නවත්තලා අහනවා ජන වඩි වඩි ද මීනින් ඔෆ් දිස් ආඩියෝ ප්‍රොනවුන්ස් දිස් how do I do this වගේ එක එක ප්‍රශ්න ගණනාවක් අහනවා. ඉතින් ඒ අස්සේ ඉතින් මගේ අර අවධානය තියාගෙන මගේ චරිතය කරගන්නත් මට සැහැණ අමාරු වුණා. ඉතින් ඒක
ඇතරම ලේසි දෙයක් නෙමෙයි. මොකද ඇයට ඇගේ පළවෙනි සිංහල චිත්‍රපටිය ඇයට ආගන්තුක මේ 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 භාෂාවක් කතා කරන්න. ඉතින් එහෙම නිලියක් හසුරුවන එක ලේසි නෑ රමේෂ්. මම හැමසම කලින් කවුරුත් දැකපු නැති දැන් හොයාගෙන යන්න ආසයි. දැන් අංජලිකා බලපු, දැන් අංජලිකා ඔස්ට්‍රේලියාවේ මම පෙන්නවා. ඒගොල්ලෝ ඔස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලංකිකයෝ අහනවා මේක ලංකාවද කියලා. කියන එච්චර මම දැන් ඔබ ඒ චිත්‍රපටිය බැලුවා නම්, ඊට පස්සේ මගේ කල්පාන්තේ සීනේ චිත්‍රපටිය බැලුවා නම්, ඒ ඔබම හිතන්න රමේෂ්, ඒ චිත්‍රපටයේ මේ මේ තියෙන දර්ශන පසුතල ඔයගොල්ලෝ කොහෙවත් දැකලා තියෙනවද කියලා මම හිතන්නේ. වෙන කිසිම චිත්‍රපටයකට නොගත් දර්ශන පසුතල තමයි 90%ක් තිබුණේ. ඉතින් මං දර්ශන පසුතල සහ ඒ මේ රූප රාමු ගැන අතිශය සැලකිලිමත් වෙනවා. ඉතින් ඒක නිසා මං ඒකෙන් අපේ ලංකාව කියන මගේ ලංකාවට මිනිස්සු ආදරය කරනවා නම්, අපේම ලාංකිකයෝ හරි ඒක දකින වෙන විදේශිකයෝ හරි ආදරය කරනවා නම්, ඉතින් මං හිතනවා ඒක ලංකාව වෙනුවෙන් මං කරපු දෙයක් කියලා. ඉතින් හරි දුෂ්කරතා, ඒ කියන්නේ අතිශය දුෂ්කරතා මැද්දේ තමයි සමහර තැන්වල රුගත කිරීම කරේ. දෙන්න ලේසින් යන්නත් පුළුවන් තැන් නෙමෙයි සමහර තැන්.